ඔව් අපිට බොහොම පැහැදිලිව කැබිනට් මණ්ඩලයටත් අපිටත් දැනුම් දීලා දැනට මේ වන විට කෘෂිකර්ම අමාත්‍යතුමා මහින්දානන්ද අනුගමගේ අමාත්‍යතුමා වී අනේ මණ්ඩලය මගින් මිලදීගෙන තිබෙන වී තොග නාඩු සාල් කැකුළු සාල් රතු කැකුළු සුදු කැකුළු කිසිදු හිඟයකින් තොරව රුපියල් 100ට වඩා අඩු මිලට සපයනවා එය සතුස මගින් පමණක් නෙමෙයි එතුමා සම්පකාර සමිති වලටත් සම්පකාර සමිති වලට පමණක් නෙමෙයි කෘෂිකර්ම අමාත්‍යාංශය සුපිරි වෙළඳසැල් ජාලාව සමගත් එකඟ වෙලා ඒ සාල් ලෙසින් සපයනවා කියලා දැනට ඒ ක්‍රියාවට නැගෙමින් පවතින දැන් මේ අපේ රාජ්‍යාංශය ආයතන වල පමණක් නෙමෙයි සුපිරි වෙළඳසැල් වලටත් රජයේ මගින් සපයන්නේ ඒ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් අපි මිලදී ගත්ත වී තොග දිගටම ඒ රුපියල් 100ට වඩා අඩු මිලට බෙදහැරීමේ කටයුත්ත නිරත වෙනවා. රජයක් එහෙම පුද්ගලයොත් එක්ක පොරකන්නේ නැහැ. රජයේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නවා මිස රටක ඉන්න එක එක පුද්ගලයොත් එක්ක රණ්ඩු කරන රජයවල් නැහැ. මම නෙමෙයි කියන්නේ මම වී නිෂ්පාදනයේ භාර අමාත්‍යවරයෙක් නෙමෙයි වී නිෂ්පාදනයේ භාර ඇමතිතුමා රටට කියලා තියෙනවා මේ තියෙන වී ප්‍රමාණය එතුමාගේ සංඛ්‍යා දත්ත අනුව එතුමා කියලා තියෙනවා එතුමා ඒ කටයුත්ත කරනවා අපි දිගටම නාඩු සාල් සහ කැකුළු සාල් රතු කැකුළු සුදු කැකුළු රජයේ විසින් සතොස්ස සමුපකාර හරහා රුපියල් 100 මිලට දී වඩා අඩු මිලට දිගටම සැපීමේ වගකීම රජයේ රස බාරගෙන තියෙනවා. ඒක අපි කියලා තියෙනවා රටට මේ වැඩි මිලට නැතුව සතොස සමුපකාර හා රාජ්‍ය අංශය හරහා බෙදාරිනවා පුද්ගලික අංශයත් එකඟ වෙන ආයතනත් එක්ක මේ මිලට සපයන්න සූදානම් වෙලා තියෙනවා. අපිට රජයට නැහනේ එහෙම ලංකාවේ තිබුණේ නැහනේ මේ තිබුණ රාජ්‍ය ආයතන සියල්ලත් පසුගිය රජේ විසින් විනාශ කරලා තියෙන්නේ සම්පකාර ක්‍රමයේ ගමේ හැම ගමකම සමුපකාර වෙළඳසැලක් තිබුණා ඒ සම්පූර්ණයෙන් විනාශ කළා සතොස තිබුණා විනාශ කරලා ඉතින් විනාශ කරපු තත්වයක් තුල අපිට ගිහිල්ලා ගමට ඊට වඩා වැඩි සහනයක් දෙන්න බෑනේ ඒ ආයතන නැවත හදා ගන්න ඕනේ අපි උත්සාහ කරනවා එවැනි ආයතන හදන්න දැන් අපි ගම් බදව මේ අවුරුද්දේ වෙනකොට කිව් ෂොප් දහසක් හදන්න බලාපොරොත්තු වෙනවා තරුණයන්ට මේ භාණ්ඩ සාධාරණ මිලට අලුවි කරන්න ඊළඟට රජවාස කියලා වෙලා රජයේ ආයතන සියල්ල එකවහලයක් යට ආරම්භ වෙන වැඩසටහනක් තියෙනවා සම්පූර්ණයෙන් විනාශ කළා ඉවර වුණාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ මාස 3කින් 6කින් ප්‍රාතිහාරය පාන්න බෑ ඒවා සකස් කරගෙන යන්න ඕන මිත්‍යා මතනේ ඒ වගේ දේවල් සමාජගත කරන්න නරකයි මාත්මයම් ප්‍රබුද්ධ මාධ්‍යකරුව ඒ වගේ මිත්‍යා මත සමාජගත කරන්න හොඳ නෑනේ නෑ දෙන්න පුළුවන් නෙමෙයි අපි දැනට දෙනවනේ ගිහිල්ලා කරුණා කරලා මේ සතුස වෙළඳසැලකට ගිහිල්ලා මේ භාණ්ඩය එතන ලැබුණ නැත්නම් එතන ඉඳන් අපිට කතා කරන්න එතකොට ඒක අපිට යවත හැකිනේ කොහෙද තියෙන්නේ කියලා ඒ ගිය ළඟට ගිහිල්ලි වෙලා රජයට එහෙම සපයන්න කියලා මොකද්ද තියෙන්නේ යන්ත්‍රන තිබුණ ජනතාව හදාගත්ත ඒවා විනාශ කරපුවාම නෑ ඒක හරි අසාර්ථක වැඩපිළිවෙලක් එහෙම කරන්න පුළුවන් නම් මොබයිල්ස් ලොරි 400 ගානක් දානවට වඩා සියලුම භාණ්ඩ තියෙන සතස 421ක් තියෙනවා සමුපකාර 3000ක් තියෙනවා මොබයිල් දානවනම් කොච්චරක් දාන්නද එහෙම කරන්නේ කොහොමද
බැරි වැඩ පිළිවෙලක් කරන්න යන්නේ අපි පුළුවන් දේ තමයි රජයට කරන්න උත්සාහ දරන්නේ නැ කැබිනට් මණ්ඩලය නෙමෙයි අපි මෙහි සාකච්ඡා කරන නැ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනේවා කැබිනට් ප්‍රකාශකතුමා විසින්නේ කියන්නේ මට අයිතියක් නැහැ ඒක පිළිබඳ කියන්න අපි මෙතන ඇවිල්ලා අපේ රේගුව අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් පාරිභෝගික සේවා අධිකාරිය බලධාරීන් සියලු දෙනා ඇවිල්ලා මේ අපි මේ පොල්තෙල් වල පිළිකා කාරක ගුණ රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියලා හෙලිදරව් කරගත්තේ රජය. රජය හෙලිදරව් කළා මාර්තු මාසේ 4 වෙනිදා වෙනකොට ඒ ටික ප්‍රතිඅපනයනය කරන්නට කියලා රේගු දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දන්නලා තියෙනවා. ලිඛිතව දන්නලා තියෙද්දී ඒ සමාගම් විසින් අභියාචනයක් කරන්නට අයිතිය තියෙනවා නැවත ඒ සාම්පල් පරීක්ෂා කරන්න කියලා. ඒ දෙවැනි පරීක්ෂා කිරීමෙනුත් ඒවායේ අර විස රසායනික තියෙන නිසා වහම ප්‍රතිඅපනයනය කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා කියනවා මේ කිසිවක් වෙළඳ පොළට නිකුත් උනේ නැහැ කියලා. ඒක බාරේ තියෙන රේගුවේ. හරි. බොහොම ස්තුතියි. breaking.lk